ඒක මම හිතන්නේ මේ වෙලාවේ ජාතික ජනබල වේගයේ නායක අනුර සහෝදරයා ඇතුළු අපේ කණ්ඩායමක් ඉන්දියානු රජයේ ආරාධනාවක් මත තමයි අපි ඒක කරන්නේ. ඉතින් ඒ නිසා එකක් ඒක පිළිබඳව මේ දැන් මේ කලබල වෙන එක ගැන නම් අපි කිසිසේත්ම පුදුම වෙන්නේ නැහැ. කලබල විය යුතුයිනේ. මොකෝ මේකෙන් පෙන්නුම් කරන්නේ ජාතිය අද දැන් ජාත්‍යන්තරය සහ අපේ ළඟම ඉන්න අපේ ඒ රටවල් අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඉදිරියට එන්න පුළුවන් කියන තැන ඉඳගෙන තමයි ඔවුන් අපිත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් ඒ නිසා ප්‍රතිවාදීන් මේ පිළිබඳ කලබල වෙන එක ගැන අපි කලබල වෙන්න ඕනේ. ඒක එහෙම තමයි. එහෙම තමයි මේවා වෙන්නේ. නමුත් මෙහෙම එකක් තියෙනවා. මම හිතන්නේ ඔය අර්ථකථනය මේ අපි ඉන්දියා විරෝධී කියන අර්ථකථනය වැරදි. අපි රටවල් එක්ක රටවල් එක්ක හෝ රටේ ජනත් කොටස් එක්ක අපිට ප්‍රශ්නයක් කවදාකවත් ඇවිල්ලා තිබෙන්නේ නැහැ. යම් යම් තත්වයන් තුල යම් යම් මොහොතවල් තුල ඒ රටවල් වල හිටින රාජ්‍යයන් අපිත් එක්ක ලංකාවත් එක්ක ගනුදෙනු කරපු විදියත් ලංකා රාජ්‍යයන් ඔවුන් එක්ක ගනුදෙනු කරපු විදිය ගැනත් අපිට විරෝධයන් තියෙනවා. එතකොට ඒ ආර්ථිකව වෙන්න පුළුවන් දේශපාලනිකව වෙන්න පුළුවන් ලංකාවට හානිදායක විදියට හෝ අවාසිදායක විදියට ගනුදෙනු සිද්ධ වෙනකොට ඒක අපේ ආණ්ඩු පැත්තෙන් හෝ ඒ රටවල් වල ආණ්ඩු පැත්තෙන් එහෙම අවාසි සහගත විදියට මැදිහත් වෙනවා නම් ඒවා අපි කතා කරනවා ඒවා අපි මතු කරනවා ඒවා අපි විවෘතව සාකච්ඡා කරනවා ඒක කිසිම ගැටලුවක් නැහැ මේ මේ යන මේ සංචාරයයි ඒකයි අතර කිසිසේත්ම සම්බන්ධයක් නැහැ ඉන්දියා විරෝධී කියන ඒ සංකල්පයම වැරදි අපි කොහොමද රටකට විරුද්ධ වෙන්නේ එහෙම එහෙම වෙන්න බෑනේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මොකෝ අපි මේ වෙනකොටත් අපි සියලුම අපි කොහොමටත් අපේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රතිපත්තිය ගැනත් අපි විවිධ රටවල් එක්ක ගනුදෙනු කරන විදිය ගැනත් අපේ ප්‍රතිපත්තියක් තියෙනවා ඒ ප්‍රතිපත්තිය ඒ සියලුම රටවල් එක්ක අපි සාකච්ඡා කරනවා එතකොට මේ සංචාරයකට පෙර වුණත් අපි ඉන්දියා මහ කොමසාරිස් තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයක අපි ඒ සාකච්ඡාව අරගෙන තියෙනවා වෙනත් රටවල් එක්කත් ඒක ගන්නවා එතකොට ආණ්ඩුවක් පිහිටවන්න බලාපොරොත්තු වෙන සහ ඒ අභිලාෂයෙන් ඉන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ ජාත්‍යන්තර සම්බන්ධතා අපි දියුණු කර ගන්න ඕනේ දැන් මෙච්චර කාලෙ අපිට ඇඟිල්ල දික් කර කර කිව්වේ අපිට ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කියලානේ ඉතින් දැන් ඔන්න ජාත්‍යන්තර සම්බන්ධතා අපි වර්ධනය කරනවා සහ ශක්තිමත් කරනවා කියන එකත් අපි පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් එතකොට කියන්න බෑනේ දැන් ඕගොල්ලෝ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා ඒක කොහොමද කරන්නේ කියන ඉතින් දෙකම කරන්න බෑ. හරි ඉතින් අපි හැමතිස්සෙම හිටියේ දේශපාලන ව්‍යාපාරයක් ඇටියට අපිට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන විදියක් තියෙනවා ඒකට ප්‍රතිපත්තියක් තියෙනවා ඒ අනුව අපි වැඩ කරගෙන යනවා. කොහොමත් ඔබතුමියන් අර කරන්නේ කොහොමත් සම්බන්ධ මෙහෙමයි අපි 103 කතාව පරණ කතාවක් කියලා අපි හිතන්නේ. ඒක දැන් වෙනස්. සහ මේ වෙනකොට මේ පහුගිය අවුරුදු 3-4 විශේෂයෙන් 2022 පස්සේ මේ රට තුල ඇති වෙලා තියෙන වෙනස අවතක්සේරු කරන්නත් බෑ, ඒක මගහරින්නත් බෑ, ඒකෙන් ඉගෙන ගත යුතු පාඩම් ගන්නත් ඕනේ. එතකොට මේ ඒ කිසි දෙයක් ගැන කිසිම තර්කයක් නැතුව මොකක් හරි අර ජනප්‍රිය ස්ලෝගන් එකකට සටන් පාඨය ගුණ ජනප්‍රිය
මොකද ඒකට කියන්නේ නිකම් මේ කතාවක එල්ලිලා ඒගොල්ලෝ අපිත් එක්ක ගනුදෙනු කරන්න යනවා නම් ඒක ඒගොල්ලොන් කරගන්න ලොකු වැරැද්දක්. තව දුරටත් අපිට 100%ක් කියලා කියන්න බෑ. හරි ඉතින් ඒ නිසා ඒක අපි මැතිවරණයකින් ඔප්පු කරලා පෙන්වන්න. සන්දාන ගැන කතා අපි මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලිවම අපි කියලා තියෙනවා. අපි ජනතාව එකතු කරගන්නවා. හරි අපේ ව්‍යාපාරය තුල සියලුම ජන කොටස් ඉන්නවා සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන අයත් අපි ඉදිරිපත් කරන ව්‍යාපාරය තුල ඒකට එකතු වෙමින් ඉන්නවා. ඒ හරහා තමයි අපි මේ දැන් මේ මොහොතේ මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඔය සන්දාන කතාවක් අපේ එහෙම සාකච්ඡාවක් නෑ අපේ එහෙම තීරණයකුත් නෑ. ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂ පුද්ගලයන් එක්ක එහෙම ගනුදෙනු කරන්න අපිට මේ වෙලාවේ කිසිම උවමනාවක් නෑ. මොකෝ අපි මේක මේ ජාතික ජන බලවේගය ගන්න තනි තීරණයක් නෙමෙයි අපිත් එක්ක එකතු වෙන ජනතාවත් එක්ක අපි කරමින් යන සාකච්ඡාවක්. ඒගොල්ලෝ කිසිසේත්ම මේ වෙලාවේ එහෙම මේ ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම් හෝ පුද්ගලයන් එක්ක එකතු වෙන්න ඔවුන් කැමති නැහැ. කියන්නේ සම්දානගත වීමක් කියන වචනේ තියා සම්දානගත වීමක් නැහැ. මුතුන දේශන. මේ වෙලාවේ නැහැ එහෙම කතාවක්. ඉන්නේ සමේ සම්බන්ධ සම්බන්ධ මේ සමින්ජන් වලදී ගොඩක් නැදී විචේ ලක්ෂණ තුන මුතුමිය දැරේ. ඒ සම්බන්ධව කොහොමද? මම නැවත වතාවක් කියන්නේ ඉතින් ඒක ඇරෙන්නේ ඒගොල්ලෝ මොකද්ද කරන්න පුළුවන් මේ වෙලාවේ දැන්? ප්‍රධාන විපක්ෂය ඒගොල්ලෝ කියලානේ එහෙමනේ හැඳින්වෙන්නේ. ඉතින් ඉන්දිය රජය ආරාධනා කරේ අපිට. ඉතින් ඒකට ටිකක් කලබල වෙලා තියෙනවා. ඉතින් කලබල වෙන එක මං කියන්නේ ඒගොල්ලොන්ගේ පැත්තෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක ඒගොල්ලොන්ගේ වැඩක්. ඒක ගැන මං කියන්නේ අපිට කියන්න දෙයක් නැහැ. ඒ සමගි ජන බලවේගය මේකට දක්වන ප්‍රතිචාරය සමගි ජන බලවේගයේ වගකීමක්. ඒක අපේ වගකීමක් නෙවෙයි. එහෙම දැනෙන්න පුළුවන්. එයාට අනුර සහෝදරාට කලින් දීලා ඔහුට නොලැබුණේ ඇයි කියන එහෙම ස්වරයකින්නේ දැන් ඔය එන්නේ. කොහොමද එයාව මග ඇරුණේ වගේ කතාවක්නේ දැන් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක අපිට විසඳන්න බෑනේ. ඉන්දිය රජය අපිට ආරාධනා කරාම අපිට කියන්න බෑනේ නෑ ඉස්සෙල්ලා සජිත් මහත්තයාට එන්න කියන්නේ ඊට පස්සේ අපි එන්නම් කියලා අපි කියන්නේ නෑනේ. ඒ ඉන්දිය රජය අපිට දුන්න ආරාධනාවට අපි ප්‍රතිචාර දැක්වුවා එච්චරයි. කිසිසේත්ම නෑ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට කිසිම විදියක මං කියන්නේ ඒක මේ අපි ඉන්නේ ඔවුන්ව ප්‍රතික්ෂේප කරන සහ ඔවුන්ව පරාජය කළ යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයත් එක්ක. එතකොට රනිල් මේ වෙලාවේ ඔහු පරාජය වෙන එකත් එක්ක ඔහු මේ එක එක අර මේ අටෝ ගන්න හදන සහ එක එකව කරන වැඩවලට අපි මොකටද සහයෝගය දක්වන්නේ? මේ සම්පූර්ණයම ජන විරෝධී ජනතාවට අතිශයින්ම හානිදායක ජන මතයක් ජන වරමක් නැති ජනතාව විසින් සහ මුලින්ම ප්‍රතික්ෂේප කරපු එක්කෙනෙක් අපිට මොකක්ද තියෙන ගනුදෙනු? මං කියන්නේ ඔය ඒගොල්ලෝ ඔය කලබල වෙලා පිස්සු ඇටිලා මේ වෙලාවේ අර කියවන කතාවලට මම නම් අපි ජාතික ජන බලවේගය හැටියට කිසිසේත්ම ප්‍රතිචාර දක්වන්න යන්නේ. ඒගොල්ලෝ තව දුරටත් ඔවුන්ගේ නොහැකියාව ඔවුන්ගේ දේශපාලන දරිද්‍රතාවය තමයි ඔවුන් කියන හැම වචනයක් හැම වාක්‍යයක් හැම ප්‍රතිචාරයක් තුළින්ම දක්වන්නේ. හරි ඒගොල්ලොන් දැන් ඉතින් ඔය පිස්සුවෙන් වගේ කියවන මොකෝ අර අවසාන මොකද්ද මේ ඉවර වෙන්න යන ව්‍යාපෘතියක් ඒගොල්ලෝ නියෝජනය කරන්නේ. එතකොට ඉවර වෙන්න යන ව්‍යාපෘතියක ඒගොල්ලෝ ඉතින් පිස්සුවෙන් වගේ කියනවා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. කියවපු දෙයක්. ජනතා විමුක්ති කරමුද පසුගිය කාලේ කතාන
මතවාද දෙකක් නෙවෙයි මම හිතන්නේ මේක අපි හැමතිස්සෙම කියන දෙයක් ජාතික ජන බල වේගය කියන්නේ අපි නියෝජනය කරන්නේ ජාතික ජන බල වේගය තුල නියෝජනය කරන සියලු අයගේ එකඟතාවය මත තමයි අපි කතා කරන්නේ මම එකකුත් නිවැරදි කරන්න කැමති ඔය මාතෘකා ජාතික ජන බල වේගය තුල ඉන්න විවිධ පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව කතා කරලා තියෙනවා සංස්කෘතිය කියන එක අපි අපි දකින විදියට සංස්කෘතිය ජීව මානුෂීය සම්බන්ධතා ආදරය මේ සියල්ලම අපිට දේශපාලනිකයි අපේ දේශපාලන ව්‍යාපාර තුල අනිවාර්යයෙන්ම මේවා අපේ කොටස. එතකොට ජනතා විමුක්ති පෙරමුණ තුලත් ඒක ඒ කතා බහ කෙරිලා තියෙනවා. කදද නැතුව නෙවෙයි. දැන් සිද්ධ වෙමින් තියෙන්නේ අපි කියන දේවල් වෙනදට වඩා මිනිස්සුන්ට දැනෙනවා සහ මිනිස්සුන්ට ඒවා යනවා. ඉතින් ඒ නිසා ඒවා මාතෘකා බවට පත් වෙනවා. ඉස්සර අපි 20ක් එක කරන කතාවක් නම් දැන් ලක්ෂ 2ක් එකට ඇහුම්කන් දෙනවා. එතකොට අපිට අත ඕනේ ඒක තමයි මේ සංවාද සමාජය තුළ ගන්න මොකෝ අපි හදාන්නේ මේ තියෙන මේ ක්‍රමයටම මේ සමාජය ගෙනියන්න නෙවෙයිනේ මේක වෙනස් කරන්න. ඒතකොට වෙනස් කරන්නේ ආර්ථිකය විතරක් නෙවෙයි අපේ සමාජ සම්බන්ධතා අපි එකිනෙකා එක ගනුදෙනු කරන විදිය අපේ මනුෂ්‍යත්වය ගැන කොහොමද අපි හිතන්නේ මේ සියලුම දේවල් ගැන අපිට සංවාදයක් සමාජය තුළ අවශ්‍යයි අපි බලාපොරොත්තු වෙන පරිවර්තනයට යන්න නම් ඉතින් අපි දකින විදියට මේ වෙලාවේ ඒවා සාකච්ඡා වෙන එක ඉතාමත්ම හොඳ දෙයක් ඉතාමත්ම සාධනීය දෙයක් අපි සමාජ පරිවර්තනයක් කියලා බලාපොරොත්තු වෙන්නේ මේක තමයි